කොහොඳ වෙවුදේ. ඔන්න මම ආයෙත් ආවා කුඹුරෙන් ඕගොල්ලන්ට දැනුම අරගෙන. අද මම කතා කරන්නේ දියඇලි ගැන. ඕගොල්ලෝ අපිට කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ දියඇලි කියන්නේ සාමාන්‍යයෙන් සානුවක් හෝ උස්බිමක්. ඉඳලා පහළට ඇදහැලෙන එකට තියෙනවා අපි දියඇල්ලක් කියලා. මේක කියන්නේ දියඇලි සහ ගංගා වනාන්තර කියලා සරත් වීර රණවීර කියලා මාමා කෙනෙක් තමයි මේ පොත දැයි දුරුකුතුන්ට දැනුම සඳහා ලබලා දෙන්නේ. මම ඒ පොතෙන් තමයි මේ කාරණා ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. ඉතින් එතකොට සානුවක් හෝ උස්බිමක නෙත්තියෙන් කියන්නේ අග කොටසෙන් පහළට ඇදහැලෙන එකට කියනවා ජල ධාරාවක්, විශාල ධන ධාරාවක් පහළට ඇදහැලෙන එකට අපි කියනවා දියඇල්ලක් කියලා. ඊළඟට මේ ලොකු උසක සිට පතිත වෙනකොට ප්‍රමාණයෙන් විශාල එකක් නම් කැට්‍රැක් ඇල්ලක් කියලා තමයි කියන්නේ. පටු එකක් නම් කැස්කේඩ් ඇල්ලක් කියලා කියනවා. මේ ඇල්ල නිර්මාණය වෙනකොට ගල් සහිත උස්බිමක් ඔස්සේ ජල කඳ පහළට ගලා යන්න ඕනේ. ගල් වල වැදිලා සමහර වෙලට දිය ඇල්ල ලස්සනට නිර්මාණය වෙනවා. සමහරට එක දිගට බෑවුමට පතිත වෙනවා. මේ ආදි වශයෙන් භූමි නිර්මාණයට අනුව යම් යම් ස්ථාන වෙනස් වෙනවා. මේක බිමේ සානු වලින් නැගිනවා. ඒ වගේම භූමිය ඔස්සේ ගැලූ දියපාර කින් ඇවිල්ලා මේ දිය ඇල්ල නිර්මාණය වෙනවා. ඒ වගේම මේ ජල ධාරාවේ ඉස්මත්තට තද වැහි ලැබෙන විට ඇල්ල ජලයෙන් පිරී යනවා. ඉස්මත්ත හරස් කොට බැම්මක් බැන්දොත් මේ ඇල්ල වැහැරී යනවා. අද එහෙම මේ ලෝකයේ දියඇලි වලට විශේෂයෙන් ලංකාව වගේ දියඇලි වලදී මේ සමහර උස් ස්ථාන වලින් හරස් කරලා ජලය ගන්න බැරි බැඳීම නිසා දියඇල්ල කෙඩේරි වෙලා කෙට්ටු වෙලා යනවා. සමහර දියඇල්ල නැත්තටම නැති වෙලා යන අවස්ථාත් තියෙනවා. අපි ගත්තොත් එහෙම ලෝකයේ ප්‍රධානම දියඇලි තුන මෙන්න මේවා තමයි. ලෝකයේ උසම දියඇලි දකුණු ඇමරිකාවේ වෙනිසියුලා රටේ පිහිටලා තියෙනවා ඒන්ජල් කියලා ලොව උසම දියඇල්ල හැටියට තමයි සලකන්නේ. මීටර් 980ක් උසයි. ජිම් ඒන්ජල් කියන ඇමරිකානු ගුවන් නියමුවා විසින් 1835 වර්ෂයේ සොයාගනු ලබලා කියන එක තමයි පිළිගන්නේ. ඒ වගේම දෙවෙනි දියඇල්ල ඉන්දියාවේ ඩෙකෑන්නේ පිහිටි ගර්සෝපා ආසියාවේ උසම දියඇල්ල. ලෝක ප්‍රකට නයගරා දියඇල්ල එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර සිට කිලෝමීටර් 25 වයඹ දිගින් පිහිටලා තියෙනවා කියලා සඳහන් වෙනවා. යන මහා විල් අතරේ පිහිටි එම දියඇල්ලේ ඉහළ කොටස කැනඩාවටත් පහළ කොටස එක්සත් ජනපදයටත් අයත්. ලෝකයේ ඉතා උස ඇති පටු දියඇල්ල එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පිහිටි රිබන් දියඇල්ල. පළල නෑ, පටුයි. මර්සීඩ් ගඟට ජලය එක් කරන එය මීටර් 490ක් උසයි. මීටර් 490ක් රිබන් දියඇල්ල උසයි. ලොව උසින් ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන දිනාගන්නේ දකුණු ඇමරිකාවේ වැනිසියුලා ඒන්ජල් 980යි උස. දකුණු ඇමරිකාවේ ටියුගෝලා 948යි උස. ඊළඟට නෝර්වේ රටේ මැන්ඩෙල්ෆෝසන් මීටර් 795යි උස. එතකොට ලොව උසම දියඇලි තුන තමයි ඇමරිකාවේ වැනිසියුලා මීටර් 980යි, දකුණු අප්‍රිකාවේ ටියුගෝලා 948යි, නෝර්වේ රටේ මැඩෙල්ෆෝසන් මෙන්න මේ දියඇලි තුන තමයි ලොව උසම දියඇලි තුන. ඒක ඔන්න ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මේකෙදි මෙන්න මේ ප්‍රධාන දියඇලි තුන
සහ එහි උස මීටර් ප්‍රමාණය. එතකොට ඔයගොල්ලෝ දියැලි කියන ප්‍රශ්නයක් අහුවොත් උසම දියැලි මොනවද කියලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මෙන්න මේ තුන තමයි ලොව උසම දියැලි තුන. එහෙනම් අදට නවතිනවා දියැලි තුන ගැන මම ඔයගොල්ලෝ ලොවේ උසම දියැලි තුන ගැන ප්‍රකාශ කළා. ඕගොල්ලොන්ට මම ලංකාවේ දියැලි පිළිබඳව මීළඟ පාඩමෙන් ගෙනෙනවා. එස් එල් කුඹුරෙන් කුඹුර මාමා.